ඒලෙවල්වලට තියෙන තව මාස දෙකයිනේ. අපේ නංගිල මල්ලිලා ගොඩක් අය දැන් බරටම් පාඩම් කරන්න පටන් අරගෙන ඇති. පාඩම් කරගෙන යනකොට ඔයාලට මේ වගේ ප්‍රශ්න ඇති වෙනවද? මොනවද පාඩම් කරන්න කියලා හිතාගන්න බෑ. පාඩම් කරන්න ඕන හොඳම වෙලාව මොකද්ද? ක්ලාසස් යන ගමන් පාඩම් වැඩ කරන්නේ කොහොමද වගේ දේවල්. ඉතින් මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න අපි ගාව ක්‍රමවේදයක් තියෙනවා. මේ කරුස්ටයින් කරන මමත් මාස දෙකකට අඩු කාලයක් අරගෙන පාඩම් කරලා තමයි කැම්පස් ගියේ. ඉතින් අද කටුසටහනින් අපි කැම්පස් යන්නම විභාග පාස් වෙන හැටි කියලා දෙන්න. පාඩම් කරන කාලය මුලින්ම ඔයා තීරණය කරන්න ඕනේ ඔයා මෝර්නින් පර්සන් කෙනෙක්ද නයිට් පර්සන් කෙනෙක්ද කියලා. ඒ කියන්නේ උදෙන්ම නැගිටින කෙනෙක්ද නැත්නම් රෑ වෙනකන් ඇහැරගෙන ඉන්න පුළුවන් කෙනෙක්ද කියලා. උදෙන්ම නැගිටින කෙනෙක් නම් උදේ 4:05 අතර නැගිටින්න. ඒ වගේම රෑ 9:09 අතර වේලාවකට නිින්දකට යන්න. එතකොට ඔයාට පැය 7ක් විතර නිින්දක් ගන්න පුළුවන්. හොඳ මතකයකට ලස්සනට හැඩට සෞඛ්‍ය සම්පන්නව ඉන්න නම් අවම පැය 7ක්වත් නිදා ගන්න ඕනි. පරේෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා හොඳ මතකයක් වර්ධනය කරගන්න හොඳ නිින්දක් අවශ්‍ය බව. ඔබ රෑ වෙනකන් වැඩ කරන කෙනෙක් නම් රෑ 11:00 විතර වෙනකන් පාඩම් කරලා 12ට කලින් නිදා ගන්න. ඒකට හේතුව තමයි අපි ගැඹුරු නිින්දරපත් වෙන්නේ පාන්දර 1-2 අතර නිසා. ගැඹුරු නිින්ද මොළයේ වර්ධනයට අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා 12ට කලින් නිදාගෙන 4 නැගිටින්න. නැගිට ගමන් කම්මැලිකම යන්න කරන්න ඕනේ මෝර්නින් රුටීන් එකක් ගැන මීට කලින් කරපු වීඩියෝ එකක් තියෙනවා. ඒක මේ ස්ක්‍රීන් එකේ දකුණු කෙළවරෙන් හරි පහළ තියෙන ලින්ක් එකෙන් හරි බලන්න පුළුවන්. උදෙන්ම නැගිටින කෙනෙක්ට පාඩම් කරන්න පුළුවන් ටයිම් මොනවද? තමන් නැගිට්ට වෙලාවෙ ඉඳන් පළමු පැය භාගය වෙන් කරගන්න ලෑස්ති වෙන්න. ඒ කියන්නේ උදේට නැගිටලා පොඩි එක්සයිස් එකක් කරලා වොෂ් එකක් දාලා බඩට පොඩි දෙයක් දාගෙන පැය භාගෙන් විතර එන්න. ඊට පස්සේ දවල් 12 විතර වෙනකම් පාඩම් කරන්න. 12 ඉඳන් හවස 3 විතර වෙනකන් ආයෙ බ්‍රේක් එකක් ගන්න. 3 ඉඳන් රෑ 7 වෙනකන් පාඩම් කරන්න. 8ට කලින් රෑ කෑම ගන්න. 8 ඉඳන් 9 වෙනකන් පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉඳලා අද පාඩම් කරපුව මොනිටර් කරන්න. හෙට දවස් සැලසුම් කරන්න. 9 විතර නිදා ගන්න. රෑ වෙනකන් පාඩම් කරන කෙනෙක් නම් 7 වෙනකොට නැගිටින්න. කටුසටහනේ අපි කියපු මෝර්නින් රුටීන් එක අනුව නැගිටලා ලෑස්ති වෙන්න. 8 වෙනකොට පාඩම් කරන්න ඉන්න. 8 ඉඳන් 12 වෙනකන් පාඩම් කරන්න. ආයේ 3 ඉඳන් රෑ 7 වෙනකම් පාඩම් කරන්න. රෑ 7 ඉඳන් 8 වෙනකම් ඩිනර් එක ගන්න. ආයෙත් 8 ඉඳන් රෑ 11:00 වෙනකම් පාඩම් කරන්න. 11:00ට අද දවසේ කරපු දේවල් මොනිටර් කරලා හෙට දවසේ සැලසුම් කරලා නිදා ගන්න. අවධානය තියාගන්න හැටි. අපි පැය 3-4 පාඩම් කරන්න කිව්වත් පාඩම් කරනකොට අවධානය තියාගන්න එක තමයි අමාරුම වැඩි. බය වෙන්න එපා, ඒකටත් පිළියමක් තියෙනවා. ඒ පිළියම තමයි පොමෝඩෝ ක්‍රමවේදය. මීට කලින් කටුසටහනේ අපි කරපු ඉක්මනින්ම ඉගෙන ගන්න ක්‍රම ගැන වීඩියෝ එකේදී ප්‍රමෝඩෝ ක්‍රමවේදය ගැන කතා කළා. මේක හරි සරලයි. ඔයා පාඩම් කරන වෙලාව පැය භාගය ගන්න වෙන් කරගන්න. විනාඩි 25ක් එක දිගට පාඩම් කරලා විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්න. ඒ වගේ සෙට් 4කට පස්සේ, ඒ කියන්නේ පැය 2කට පස්සේ විනාඩි 15ක හෝ විනාඩි 30ක බ්‍රේක් එකක් ගන්න. එහෙනම් අපි බලමු ටයිම් එක වෙන් කරගන්න විදිය. කොලේකුයි පෑනකුයි අරන් මේක ඇඳගත්තත් අවුලක් නැහැ. පාඩම් ඕගනයිස් කරගන්න හැටි. මොනවාද පාඩම් කරන්න කියන එකත් ලොකු ගැටලුවක්. ඒකටත් ලේසි ක්‍රමයක් තියෙනවා. සබ්ජෙක්ට් එකක් අරගත්තාම ඒ සබ්ජෙක්ට් එකේ මූලික ඉගැන්වීම් මොනවාද කියලා බලන්න. ඊට පස්සේ ඒ මූලික දේවල් පාඩම් කරන්න. ඒ වගේම අවුරුදු 5ක පරණ පාස් පේපර්ස් අරගෙන ප්‍රශ්න ඇවිත් තියෙන්නේ මොන පාඩම් වලින්ද කියලා බලන්න. එතකොට ඔයාට පාඩම් කරන්න ඕනි මොනවද කියලා අවබෝධයක් එයි. ඊට පස්සේ අදාළ ලෙසන්ස් පාඩම් කරන්න ඕනි දවස් වලට දාගන්න. ඒ හැම පාඩම් කරන ලෙසන්ස් එකක්ම සතියකට පස්සේ ආයෙත් බලන්න. ඒකට කියන්නේ සෙකන්ඩ් රීඩින් කියලා. ආයෙත් සති දෙකකට පස්සේ තර්ඩ් රීඩින් එකත් කරන්න. මෙන්න මේ වගේ ටේබල් එකක් හදාගෙන පාඩම් කරනව මොන්ට කරන්න. එහෙම මොන්ට කරනකොට ඔයාටම තේරෙයි ඔයා කොතනද ඉන්නේ කියලා.
අමාරුම ලෙසන්ස් මුලින්ම පාඩම් කරන්න පටන් ගන්න. සමහර ලෙසන්ස් ලොකු නම් ඒව වැදගත්කම අනුව බෙදාගෙන මේ ලිස්ට් එකට දාගන්න. රිවිෂන් ක්ලාස් එකේ උගන්වන පාඩම් එදාට ඇවිත් පාඩම් කරන්න. එතකොට තමයි ඒකේ නියම ප්‍රයෝජන ගන්න පුළුවන්. ස්වයං විනය self discipline. මේ විදිහට මාස දෙකක් පාඩම් කරලා කැම්පස් යන්න නම් ඕනම විභාගයක් පාස් වෙන්න ඕන නම් ස්වයං විනය කියන එක අත්‍යවශ්‍ය දෙයක්. පාඩම් කරනකොට අවධානයේ බිඳෙන දේවල් වලින් පුළුවන් තරම් අපි ඈත් වෙලා ඉන්න ඕනේ. මොනවද ඒ දේවල්? අංක එක මොබයිල් ෆෝන් එක. මේක පාවිච්චි කරන වෙලාව හැකි තරම් අඩු කරන්න. ලන්ච් එක අරගෙන පැය භාගයක් විතර Facebook YouTube යන්න විතරක් වෙලාව වෙන් කරගන්න. මේ වගේ ජීවිතයට වැදගත් වෙන වීඩියෝස් බලන්න විතරක් ඒ වෙලාව යොදා ගන්න. අත්‍යවශ්‍යම දේකට හැරෙන්න යාළුවොත් එක්ක chat කරන්න යන්න එපා. ඒ වගේ දේවල් වලට අනවශ්‍ය ලෙස කාලය හා අවධානය යොමු වෙන නිසා chat වලින් ඈත් වෙලා ඉන්න. මල්ටි ලිනාට්‍ය හා චිත්‍රපටි. මේ වගේ දේවල් නැරඹීමට අපි නොදැනීම විශාල කාලයක් නාස්ති කරනවා. ඒ වගේම අපේ අවධානය බිඳෙන සුළු දේවල් ඒ මල් නාට්‍ය වලත් තියෙනවා. ඒවයේ ඉන්න පාසල් යන චරිත තව අවුරුදු 5ක්වත් පාසල් යයි. ඒ නිසා තව මාස දෙකකින් පාසල් ජීවිතය අවසන් කරන ඔයාලා මේ මල් නාට්‍ය බලලා අවධානය බිඳගන්න එපා. parties and trips. ට්‍රිප් එකක් ගියොත් අනිවාර්යයෙන්ම දවස් දෙකක්වත් ඔයාලගේ කාලය නාස්ති වෙනවා. ඒ වගේම පාටි කියන්නේ මේ මොහොතේ කාලය නාස්ති කර ගැනීමක්. විභාගයෙන් පස්සේ ඕනි තරම් ට්‍රිප් යන්න පාටි දාන්න කාලය තියෙනවා. මේ නිසා මේ මාස දෙක විභාගය ගැන ફોકસ කරලා පාඩම් කරන්න. මේ ක්‍රමවේදය අනුගමනය කළොත් ඔයාට ලේසියෙන්ම විභාගය සමත් වෙන්න පුළුවන් වෙයි. මේ වගේ අලුත් වීඩියෝස් බලන්න ඕනි නම් අපේ කටුසනාන් channel එක subscribe කරන්න. bell ලකුණ ඔබලා අලුත් වීඩියෝස් upload කරපු සැනින් දැනගන්න. එහෙනම් ඔබට ජය.